බෝනවන රෝබියට අතවනන කුස ඉදිරියට නෙරායෙම්ම කුස ඉදිරියට නෙරායෙම්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම පොදුවේ මුහුණ දෙන බරපතල සෞඛ්‍යමය ගැටලුවක්. එය කෙනෙකුගේ කඩවසම් හා ආකර්ෂණීය පෙනුමද විපරිණාමීය ස්වභාවයකට ලක් කරන්නා. පුරුෂ පක්ෂයටත් වඩා මේ තත්ත්වය නිසා අතිශය චිත්ත පීඩාවට පත්වන්නේ කාන්තා පක්ෂයයි. ඉන සහ උදරය ප්‍රසාරණය වීම නිසා බොහෝ කාන්තාවන්ගේ ශාරීරික හැඩය ස්වරූපය සහ සුරූපී පෙනුම විකාර රූපී වීම සිදුවන්නා. උදරයේ මේදේ වැඩිවීම ඇඳුමේ වට ප්‍රමාණය විශාල කර මේ කරදරයටත් වඩා වෙනත් දෙයක් අපට අඟවනවා. පරේෂණ මගින් පෙන්눔 කරන්නේ උදරමේදයේ බරපතල සෞඛ්‍ය අවදානම් ඇති කරනවා කියලා. උදරය ඉදිරියට නෙරා ඒමේ ආබාධ තත්ත්වයට බලපාන හේතු අතර ක්ෂණික ආහාර ගැනීම, કૃතිම බීම වර්ග පානය කිරීම, අධික සීනි භාවිතය, අධික කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගැනීම, අඩු නිින්ද, ව්‍යායාම නොකිරීම, මානසික ආතතිය හා උදාසීන ජීවනචර්යාව හඳුන්වා දෙන්න පුළුවන්. ශාරීරික බර බොහෝ දුරට ප්‍රධාන සාධක තුනකින් තීරණය කරනවා. කෙනෙක් දිනකට කැලරිකීයක් පරිභෝජනය කරනවාද දිනපතා ව්‍යායාම කිරීමෙන් එම කැලරිකීයක් දහනය කරනවාද පුද්ගලයාගේ වයස යනු ඒවයි පුද්ගලයා වැඩිපුර අනුභව කරන්නේ නම් සහ අඩුවෙන් ව්‍යායාම කරන්නේ නම් අතිරික්ත බර උදරමේදයට එක්වීමට ඇති ඉඩ වැඩි බොහෝ කාන්තාවන් වයසට යන විට ඔවුන්ගේ ශාරීරික බර වැඩි නොවුනත් උදරයේ මේදය වැඩිවීමක් දක්නට පුළුවන් මෙය ශරීරයේ මේදය බෙදා හරින ස්ථානයට බලපෑම් කරන ඊස්ට්‍රොජන් මට්ටම අඩුවීම නිසාද ඇතිවිය හැකි චර්ම අභ්‍යන්තර මේදය රෝපලාවන්‍ය ගැටලු ඇති කරත් දෘශ්‍යමේදය වඩාත් භයානක සෞඛ්‍ය ගැටලු රාශියක් සමග සම්බන්ධ වෙනවා. ඒවාට හදවත් රෝග, ද්විතීක මට්ටමේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි තත්ත්වයන් ඇතුළත් කරන්න පුළුවන්. සමහර අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ සම්මත ශරීර ස්කන්ධ දර්ශකය BMI එනම් සමස්ත ශාරීරික බර සාමාන්‍ය බරක් ලෙස සලකන විට දීපවා විශාල ඉන රේඛාවක් හා නෙරාගේ උදරයක් ඇති විටක හෘද වාහිනී රෝගවලින් මිය යාමේ අවදානම වැඩි කරනවා කියලා. උදරයේ මේදේ වැඩිදැයි සරලව මැන ගැනීමට උකුල් ඇටයට ඉහළින් බාහිර උදරයේ වටා ටේප් මිනුමක් තබා උදරයේ ප්‍රමාණය මැනගන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන් සඳහා අඟල් 35 සෙන්ටිමීටර 89ට වඩා වැඩින ප්‍රමාණයක් පෙන්눔 කරන්නේ නම් එම උදරයේ මේදය සෞඛ්‍යයට අහිතකර ලෙස ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව පෙන්눔 කරනවා. උදරයේ මාංශ පේශීන් පෙරලීම සහ දැඩි කිරීම, ලිහිල් කිරීම වැනි හෝ වෙනත් ඉලක්කගත උදර ව්‍යායාම මගින් උදරීය මාංශ පේශී චලනය කරමින් ඒ වටා ඇති මේදයට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ආහාර පාලනය සහ ව්‍යායාම දෘශ්‍යමේදය හා සිරුරේ අතිරික්ත බර ඉවත් කිරීමට හා මුළු ශරීරයේ මේදය අඩු කිරීමට උපකාරී වෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම පළමු සාධකයයි. පළතුරු, එළවලු සහ ධාන්‍ය පදනම් වූ තන්තුමය ආහාර කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. අඩු ප්‍රෝටීන් සහ අඩු මේද සහිත කිර නිෂ්පාදන තෝරා ගැනීමද වැදගත්. මස් සහ චීස්, බටර් වැනි අධික මේද සහිත කිර නිෂ්පාදන සීමා කළ යුතුයි. ඒ වෙනුවට මාළු, ධාන්‍ය, කොළ වර්ග හා ඇතම් එළවලු තෙල්වල ඇති මොනසටරේට් සහ බහු අසම්තෘප්ත මේද මධ්‍යස්ථ ප්‍රමාණයක් තෝරා ගන්න පුළුවන්. සීනි සහිත බීම වර්ග සීමා කළ යුතු වන අතර දෛනික චර්යාවට ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළත් කිරීම වැදගත්. බොහෝ සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් සඳහා සතියකට අවම වශයෙන් විනාඩි 150ක් වේගවත් ඇවිදීම වැනි ක්‍රියාකාරකම් හෝ සතියකට අවම වශයෙන් විනාඩි 75ක් දිවීමට වැනි ප්‍රබල ස්වායු ක්‍රියාකාරකම්ද නිර්දේශ කරනවා. පියවර ගණනයක් භාවිත කරනවා නම් බර වැඩිවීම වැළැක්වීම සඳහා දිනකට පියවර 10,000ක් පමණ වැය වන බව මතක තියාගන්න ඕන. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ සැලකිය යුතු බර අඩුවීමෙන් පසු බර නැවත වැඩිවීම වැළැක්වීම සඳහා දිනකට පියවර 15,000ක් වැය වෙනවා කියලා. ඒ වගේම මානසික සුවතාව, මානසික ඒකාග්‍රතාව වැනි අධ්‍යාත්මික නිරෝගීතාවයටද මේ වැදගත් වෙනවා. බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් කිසිදු බැරෑරුම් උත්සාහයකින් තොරව උදරීය මේදේ ඉවත් කිරීමට සරල පියවර කීපයක් උපකාර කරගන්න පුළුවන් කියන එක. ඒවා විදිහට ආහාර පාලනයකින් තොරව සහ ව්‍යායාමයකින් තොරව උවද උදර මේදය දහනය කළ හැකි ක්‍රම කිහිපයක් පිළිබඳව අදහස් මතු වෙලා තියෙනවා. ඒක ආහාර බඳුනෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ කලින් තිබුණට වඩා කුඩා භාජනයක් ආහාර බඳුන ලෙස භාවිතා කිරීම තුළින් ඒ තුළින් ආහාර ප්‍රමාණය පාලනය වෙනවා. බොහෝ වෙලාවට අධික ලෙස ආහාර ගැනීමට නැඹුරු වීමෙන් අතිරික්ත කැලරි හා අනවශ්‍ය බර සිරුරට එකතු වෙන්න පුළුවන්. සෙමෙන් අනුභව කිරීම. ආහාර ගැනීම ක්ෂණික වේගවත් කාර්යයක් නොකර යම් කිසි දිගු වේලාවක් තුළ සංසුන් මනසින් යුක්තව ඒ කෙරෙහිම අවධානයෙන් ආහාර ගැනීමෙන් හොඳින් සපානිසි පරිදි ගිලීමෙන් ආහාර අවශෝෂණය පහසු කරනවා. ඒ වගේම වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමට ඇති ඉඩ අහුරනවා. යහපත් නිින්ද. නිින්දක් නොමැතිකම බොහෝ විට උදරීය මේදය නැති කිරීමේ ක්‍රියාවලියට බාධාවා. මිනිසුන්ගේ දුර්වල නිින්ද බර වැඩිවීමට හේතු වෙනවා. අඩු නිින්දක් ආතතියට හේතුවක් වන අතර එය සිරුර තුළ කෝටිසෝල් ඉහළ යාමට හේතු වෙනවා. එය
අධික කැලරි සහිත ආහාර සඳහා පුද්ගල මනසේ ආශාව වැඩි කරනවා. ඒ නිසා දිනකට අවම වශයෙන් පැය 7ක 8ක නිින්දක් ලබා ගැනීමට වග බලා ගැනීම හා මනසේ ආතතිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම වැදගත් වෙනවා. සිරුරේ බරාඩු කර ගැනීමේ මූලික පියවර තුළ වැදගත් අංගයක් වෙන්නේ ජලය. ආහාර වේලකට පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් හෝ දවස ආරම්භයේදීම වතුර වීදුරුවක් පානය කිරීමෙන් ශරීරය සජලනය කිරීමට ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාදාමයේ වැඩි කිරීමටත් ඉවහල් වෙනවා. ඒ තුලින් ඉහළ කැලරි සහිත ආහාර භාවිතය වළක්වා ගන්න පුළුවන්. උණුසුම් ඖෂධීය තේ හෝ ලෙමන් සමග නැවුම් ජලය පානය කිරීම වැඩි ආහාර සඳහා වූ කුසගින්න පාලනය කරනවා. ආහාර වේලකට පෙර වතුර වීදුරුවක් පානය කිරීම ආහාර රුචිය මැඩ පවත්වා ගැනීමට උපකාරී වන බව පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා. එයින් සිතට කුස පිරුණු බවක් දැනෙන අතර ස්වල්ප හා සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයේ ආහාර සලාකයක් අනුභව කිරීමට වැඩි ඉඩක් පවතිනවා. කෝපි භාවිතයේ සුදුසි. නොටින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූවේ කෝපි අපගේ ශරීරයේ දුඹුරු මේදය උත්තේජනය කරන බවත් ශරීරයේ තාපය නිපදවීමට සීනි සහ මේදය දහනය කරන බවත් මධ්‍යස්ථ රණිල සහ කුරුසෙලවලු භාවිතය. රණිල කුලයට අය පෝංචි සහ කුරුසෙලවලු ගෝවා වට්ටක්ක සහ බ්‍රසල්ස් පැලවැනි සියල්ලම ඉතා පෝෂදායී වන අතර නිසකවම ආහාර වේලෙහි තිබිය යුතුයි. විටමින් සී පරිභෝජනය වැඩි කිරීම. විටමින් සී ඔක්සිකාරක ආතතිය හා බොහෝ සෞඛ්‍ය ගැටලු වළක්වා ගන්න උපකාරී වෙනවා. තැඹිලි, ලෙමන්, දෙහි, මිදි සහ තවත් එවැනි පළතුරු විටමින් සී සහ කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ සින්ක් වැනි ඛනිජවල හොඳ ප්‍රභවයක්. විටමින් සී ආහාර දිරවීමට හා රුධිර පීඩන යහපත්ව පවත්වා ගන්න උපකාරී වෙනවා. සෑම දිනකම විටමින් සී විශාල ප්‍රමාණයක් අඩංගු පළතුරක් හෝ අනුභව කිරීම වැදගත්. ඒ සඳහා පහසු ප්‍රවේශයක් ලෙස සුදුසු උදෑසන චර්යාවක් වෙන්නේ උණුසුම් ජලය සහ ලෙමන් මුලින්ම පානය කිරීම. එය බඩවැලේ ඇතිවන දැවිල්ල අඩු කිරීමට සහ බඩ පිපුම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. බඩ පිපීම පරාජය කිරීමට උපකාරී කිරීම සඳහා ලුණු ආහාරයට ගැනීම අඩු කරන්න ඕන. ප්‍රවීණයන් පවසන පරිදි සියලුම සැකසු ආහාර ගැනීමෙන් වැළකී දිනකට ලුණු භාවිතය ග්‍රෑම් 3 දක්වා අඩු කළ යුතු බවයි. ඒ තුලින් සිරුරේ අධික ලුණු මට්ටම තනුක කිරීම සඳහා රැඳී ඇති ජලය ශරීරයට මුදා හැරීමට උපකාරී වෙනවා. හරිත තේ භාවිතය. පරීක්ෂණ මගින් හරිත තේ සහ කුඩා ඉනක් අතර ඍජු සම්බන්ධතාවයක් පවතින බව පෙන්නුම් කරනවා. හරිත තේවල කැටචින්නම් සංයෝගය අඩංගු වන අතර එමගින් මේද සෛල වලින් මේදේ මුදා හැරීම වැඩි කරනවා. බලශක්තිය වැයවීම වැඩි කිරීමට සහ අක්මාව මගින් මේදේ දහනය කිරීමටද ඉන් වේගවත් කරනවා. ලෙමන් සහ සව්. ලෙමන් මගින් මේදේ දහනය කිරීමට බලවත් අනුග්‍රහයක් ලැබෙනවා වගේම වෛරස් හා විෂ බීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවද තියෙනවා. ලෙමන් වල අන්තර්ගත වන තන්තුමය ගුණය නිසා සිරුරේ තිබෙන අනවශ්‍ය මේදය දිය කිරීමට එය ක්‍රියාකාරී වැඩ කොටසක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම උදරයේ අනවශ්‍ය මේදේ ඉවත් කර උදරයේ ඉදිරියට නෙරා යම වැළක්වීමේ හැකියාවකින් යුක්තයි. තන්තුමය හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ ආහාරයක් වන සව් වලින් එකී කාර්ය මනාව ඉටු කරන බව සොයාගෙන තියෙනවා. ඉඟුරු මිශ්‍ර මී පැණි පානය, මී පැණි සහ සුදු ලුණු අනුභවය, කොත්තමල්ලි, මාදුරු සහ සෝදුරු මිශ්‍ර පානය, කුරුඳු මී පැණි මිශ්‍ර පානය උදරයේ මේදය අවම කරවීමට සමත් ඖෂධීය ගුණදායක දේ ලෙස භාවිතා කරන්න පුළුවන්.